දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවත්වාගෙන යන්න කියලා. ඒතකොට ධම්මානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවත්වන්නේ කොහොමද? බුදුරයන් වහන්සේ කියනවා මේ ධර්මයේ ගුණයන් නිරේතුරුව දකින්න, නිරේතුරුව මෙනෙහි කරන්න, මේ ධර්මයේ ගුණයන් නිරේතුරුවම සත්‍යායනය කරන්න කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුල්ලා විවේකීව ඉන්න සෑම වෙලාවකම මේ ධර්මයේ ගුණයන් සත්‍යායනය කරන්න, විවේකීව ඉන්න වෙලාවක මේ ධර්මයේ ගුණයන් නුවණින් මෙනෙහි කරන්න, මේ තේරුම නුවණින් දකින්න. ඒතොර ධර්මයේ මුල්ම ගුණය කුමක්ද? ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි. ධර්මයේ මුල්ම ගුණය තමයි ස්වක්කාත ගුණය. ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි. ඒතොර ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ රූපී අරූපී මේ කාම කියන මේ සංකීර්ණ වූ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේ සරල කරලා, පහසු කරලා, මුල මැද අග වශයෙන් අපිට දේශනා කළා. මේසා සංකීර්ණ වූ ලෝක ධාතුවක් අපිට හිතන්න තබා මුකුත්ම කරගන්න බැරි මේ සංකීර්ණ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේ නෝනා කාරණා පහකට ගෙනල්ලා පෙන්වලා තියෙනවා. මොකද කාරණා පහ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහට මේ මුළු විශ්වයම ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මැරෙමින් ඉපදෙමින් මේ ගලාගෙනෙන මේ සත්ව ජීවිතය, මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් තවත් කල්ප ගානක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන යන මේ සත්ව ජීවිතය නෝනා පටිච්ච සමුප්පාද ධර්මය තුලින් අපිට ගෙනල්ලා පෙන්වෙනවා. ඒ පටිච්ච සමුප්පාද ධර්මය තුල බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත්, ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත්, අල්ලාතුමාගේ ජීවිතයත්, මේ භව ගමනේ ගමන් කරන ස්වභාවය අපිට මතු කරලා පෙන්වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය තුල. ඒ වගේම මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ දුකත් සැපත් දෙකත් අතර දෝලණය වෙමින් එන මේ සත්ව ජීවිතය, මේ ජීවිතේම නිරෝධය කරන්න අවශ්‍ය නම්, මේ දුක මේ ජීවිතේම නැති කරන්න අවශ්‍ය නම්, අන්න බුදුරයන් වහන්සේ කාරණා හතරකින් මේ දුක නැති කරන මාර්ගය කියලා දෙනවා. කාරණා හතරයි මොකද්ද? චතුරාර්ය සත්‍ය. මුලින්ම බුදුරයන් වහන්සේ දුක ගැන කියනවා, දෙවනුව දුකට හේතුව තෘෂ්ණාව ගැන කියනවා, තුන තෘෂ්ණාව නැති කළොත් දුක නැති වෙනවා කියනවා. මෙන්න ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණා අට තුලින් ඒ කාරණා අටට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන කාරණා දෙකත් එකතු වෙච්ච තැන සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පාදය පන්නව ගලාගෙන ආපු මේ සත්ව ජීවිතය නිරෝධය කරන්න, නිවන් අවබෝධ කරගන්න මාර්ගය අපිට කියලා දෙනවා. ඒතකොට මෙන්න මේ ගුණය තමයි ධර්මයේ ස්වක්කාත ගුණය කියන්නේ. එතන මේ ලෝකේ බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, දෙවියෙක් වේවා, එහෙම නැත්නම් සතර පායේ සත්වෙක් වේවා, කරන්නා වූ යම් අකුසල් ක්‍රියාවක් තියෙනවනම් ඒ සෑම අකුසල් ක්‍රියාවක්ම බුදුරයන් වහන්සේ කාරණා පහකට ගෙනල්ලා පෙන්නනවා. මොකද කාරණා පහ? පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ ලෝකේ ඕනෑම සත්වෙක් අකුසලයේ තුල ඉන්නවා නම්, දුස්සීලභාවයේ තුල ඉන්නවා නම්, ලෝභකම තුල ඉන්නවා නම්, ද්වේෂයේ තුල ඉන්නවා නම්, ඒ සෑම සත්වයේගේම ස්වභාවය මේ කාරණා පහට ගෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම යම් මිනිසෙක්, යම් දෙවියෙක්, යම් බ්‍රහ්මෙක් කුසලයේ තුල ජීවත් වෙනවා නම්, සීලයේ තුල ජීවත් වෙනවා නම්, සද්ධාව තුල ජීවත් වෙනවා නම්, බුදුරජාණන් වහන්සේ කාරණා හතකට ගොනු කරලා ඒ ජීවිතේ පෙන්නනවා. තියෙන කාරණා හතකට සප්ත බොජ්ජංග, සති, ධම්ම විද්‍ය, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට බලන්න මේසා සංකීර්ණ ලෝක ධාතුවක්, මේසා සංකීර්ණ සත්ව ජීවිතයක්, මේසා සංකීර්ණ භව ගමනක් නොනා මේසා කාරණා පහකට ගොනු කරලා පංච උපාදානස්කන්ධය හැටියට අපිට දෙනවා. ඒ වගේම මේසා සංකීර්ණ මනුස්ස ජීවිතයක්, සතර සතිපට්ඨානය කියන කාය, චිත්ත, ධම්ම, වේදනා කියන කාරණා හතරකට ගොනු කරලා අපිට බුදුරයන් වහන්සේ පෙන්වනවා. ඒ කාරණා හතර තුලින් මේ රූපයෙන් නිරෝධ වෙන මාර්ගය බුදුරයන් වහන්සේ අපිට පෙන්වනවා. මෙන්න මේ ගුණය තමයි ධර්මයේ ස්වක්කාත ගුණය. ඒතර මේ ධර්මයේ ස්වක්කාත ගුණය අපේ ඇස් ඉදිරි පිට තියෙනවද නැද්ද? තියෙනවා. තේනවා. මේක මේ සියලුම ධර්මයන් ජීවමානව තියෙනවා. එතකොට නිරේතුරුවම ධර්මයේ ගුණයන් මෙනෙහි කරන කෙනා මුලින්ම මොකද්ද දකින්නේ? මේ ධර්මයේ ස්වක්කාත වූ ගුණය. දෙවනුව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ස්වක්කාත ගුණයට පස්සේ තියෙන ගුණය තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණය කියන්නේ නෝනා මේ ජීවිතේදීම ධර්මයේ දකින්න පුළුවන්. මේ ජීවිතේදීම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. යම් කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම්, රහත් ඵලයට පත් වෙන්න ඕනේ නම් මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ.
යම් කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න ඕනේ නම් ඊළඟ ජීවිතයේ නැවත මනුස්සාත්මයක් ලබනකන් නැත්තම් දෙවියෙක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. යම් මිනිසෙකුට යම් පින්වතෙකුට යම් දෙවියෙකුට යම් බ්‍රහ්මයෙකුට අවශ්‍ය නම් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න මේ ජීවිතේදීම යාට උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ඊළඟ ජීවිතයට කල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒතර බලන්න වර්තමාන සමාජයේ කොච්චරනම් දෙනා මේ නිවන් මාර්ගය නැත්තම් නිවන නැත්තම් සෝවාන් ඵලය කියන කාරණේ කල් දානවද කියලා? සමහරු ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා සෝවාන් වෙනවා කියනවා. සමහරු ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙලා සෝවාන් වෙලා කියනවා. තව කෙනෙක් කියනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් සෝවාන් වෙන්න බෑ කියලා. දැන් මොකක්ද මේ අපි දකින්නේ? ධර්මයේ සම්දිට්ඨික ගුණේ දුර්වලභාවය. නමුත් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. ඒ ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා කියන්නේ මොකද්ද? මේ ජීවිතයේ තුලදීම ධර්මය අවබෝධ කරන්න දකින්න පුළුවන් තමා තමාට අවංකනම් අන්න ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණයට පස්සේ ධර්මයේ තියෙන ගුණය තමයි අකාලික ගුණය. ධර්මයේ අකාලික ගුණය කියලා කියන්නේ මොකද්ද? ධර්මය කල් නොයවා විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා යම් භික්ෂුවක් තමා කෙරෙහි අවංකව තමා තමාට අවංක වෙලා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අවංක වෙලා යම් කෙනෙක් රුක්ක මූලයකට ආරණ්‍යයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් අවංකව ජීවිතයට එකතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා යාට. මොකද සහතිකය? දවස් 7ක් ඇතුළත උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. මේ බුදුරජාණන් වහන්සේ දෙන පළවෙනි සහතිකය. යම් කෙනෙක් තමා තමාට අවංක වෙලා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අවංකභාවයට පත් වෙලා සංසාර බය දැකලා කාමයන්ගේ නිසරුභාවය දැකලා ආරණ්‍යයකට රුක්ක මූලයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා මේ සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයෙන් පුහුණු කළොත් බුදුරජාණන් වහන්සේ පළවෙනි සහතිකය දෙනවා සතියක් දවස් 7ක් ඇතුළත එයා උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට දවස් 7න් උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා නැවත නැවත තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව මේ සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා සති 7ක් ඇතුළත උතුම් රහත් ඵලයට පත්. දැන් පළවෙනි සහතිකයේ කොච්චරක්ද? දවස් 7න්. දවස් 7න් බැරි වුණොත් අවංකව මාර්ගයේ වඩලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි සහතිකය දෙනවා සති 7න් අනිවාර්යම රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. එහෙමත් එයාට සති 7කින් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් ඒ භික්ෂුව තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව නැවත නැවත සතර සටිපට්ඨානය පුහුණු කරලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සහතිකය දෙනවා එයා උපරිම මාස 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය දකින්න කියලා. දැන් එයාට සති 7න් දකින්න බැරි වුණා. සතියෙන් දකින්නත් බැරි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාස 7කින් එයා අනිවාර්යම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. යම් හේකින් එයාට මාස 7ක් ඇතුළතත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එම භික්ෂුව තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව නැවත නැවත මේ චතුරාර්ය සත්‍ය පුහුණු කළොත් එයා උපරිම අවුරුදු 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. ඒක තමයි අවසාන සහතිකය. ඒ කියන්නේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට සහතිකයක් දෙනවා උපරිම අවුරුදු 7ක් ඇතුළත මේ සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව ජීවිතයෙන් පුහුණු කළොත් අපිට උතුම් චතුරාර්ය සත්‍ය රහත් ඵලය අවබෝධ කරගන්න පුළුවන් කියලා. මොකද්ද මේ ගුණය? ධර්මයේ අකාලික ගුණය. ධර්මයේ කල් නොයවා විපාක දෙනවා. කල් ගන්නෙ නෑ ඊළඟ ජීවිතේට නැත්තම් තව භවයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්ම මාර්ගය තුල අවංකව තෙරුවන් කෙරේ අවංකව කටයුතු කළොත් කල් නොයවා ධර්මයේ විපාක දීමේ ගුණය තමයි නෝනා ධර්මයේ අකාලික ගුණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හතරවෙනි ගුණය තමයි ඒහිපස්සික ගුණය. ඒහිපස්සික ගුණය කියන්නේ මොකද්ද? ධර්මයේ නිරේතුරුව බබලනවා. තේරෙනවද? විවෘතයි ධර්මයේ කාටවත් හංගන්න බැහැ. දැන් ඉර තියෙනවා මේ ඉර කළු වලාවකින් වැහිලා ගියත් මොහොතකින් ආයිමත් ඉර බබලනවා. ඉර හංගන්න බෑ කාටවත්. සඳ තියෙනවා සඳ කළු වලාවකින් වැහුණත් මොහොතකින් ආයිමත් සඳ බබලනවා. කවදාක්වත් සඳ විවෘතභාවය කාටවත් නැති කරන්න බෑ. ඒ වගේ ධර්මයේ කියන්නේ නෝනා බබලනවා. ඒක කාටවත් සංගවන්න පුළුවන් කමක් නෑ. ඒක තමයි ඒහිපස්සික ගුණය කියලා කියන්නේ. දැන් අපි කියමු කෙනෙක් සීලය තුල ජීවත් වෙනවා නම් අනිවාර්යෙන්ම සීලේ ආනිසංස ලෝකෙට ප්‍රකටයි. හංගන්න බෑ.
එයාගේ ජනප්‍රියභාවය ප්‍රකට වෙනවා, එයා බිය නැති ස්වභාවය ප්‍රකට වෙනවා, සිහිමුලා නොවී මැරෙනවා, සුගතියේ ඉපදෙනවා කියන මේ ආනිසංස ප්‍රකටයි සංගන්න බෑ. යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් එයාගේ ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනවා, දෙවියන් මිනිස්සුන් අමනුෂ්‍යයන් එයාට ප්‍රිය වෙනවා, මේවා ප්‍රකටයි, මේවා සංගවන්න බෑ. යම් කෙනෙක් ලෝභකම දුරු කරලා දන් දෙනවා නම් මහා සංඝරත්නයට එයාගේ වර්ණයේ සැපේ බලයේ වැඩෙනවා, මේවා කවදාකවත් හංගන්න පුළුවන්කම නැහැ. යම් පුද්ගලයෙක් දුක තුල ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා තෘෂ්ණාව තුල ඉන්නවා, සංගවන්න පුළුවන් දෙයක බැහැ. යම් පුද්ගලයෙක් තුල තෘෂ්ණාව තියෙනවා නම් දුක කියන කාරණේ සංගවන්න පුළුවන්ද බැහැ. අනිවාර්යම ධර්මතාවයක්. යම් පුද්ගලයෙක් නිරතුරුවම සම්මා දිට්ඨිය තුල ජීවත් වෙනවා නම් ඒ සම්මා දිට්ඨියට අදාළ ලක්ෂණයන් එයාගෙන් හංගන්න පුළුවන්ද ප්‍රකටයි සමාජයට. යම් පුද්ගලයෙක් මැරෙන වෙලාවේ යාට අකුසල් චිත්තයක් සකස් වුණොත් එයා ඊළඟ ඉපදින්නා වූ නිරයේ උපත නැත්තම් සතර අපාය උපත එයා දකිනවා හංගන්න පුළුවන්ද බැහැ. එයා දකිනවා, ධර්මයේ විරුද්ධයි. මැරෙන වෙලාවේ අකුසලයක් සිහිපත් වුණොත් ඒ අකුසලයට අදාළ ඊළඟ උපත එයා දකිනවා, සංගවන්න බැහැ. යම් කෙනෙක් පින් කරලා කුසල් දහම් වඩලා ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙනවා නම් ඒ දෙවියෙක් වෙන කෙනා සාදුකාර දෙමින් හිනා වෙවි මැරෙනවා. මොකද ධර්මයේ ප්‍රකටයි, ධර්මයේ සංගවන්න බැහැ. එතකොට ඒ වගේම මේ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ උපතක් තියෙනවා නම් ඒ උපත නිසා සකස් වෙන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ කොච්චර පවුඩර් ගාලා සුවඳ විලවුන් දාලා අපිට යටපත් කරන්න පුළුවන්ද බැහැ. ප්‍රකට වෙනවා, මතුවෙනවා, ධර්මයේ ප්‍රකටයි. කෙනෙක් දිනෙන් දින වයෝවෘද්ධභාවයට පත්වෙනවා කියන එක කවදාකවත් අපිට සංගන්න පුළුවන්ද? ධර්මයේ ප්‍රකටයි. ඒ වගේම කෙනෙක් අකුසල් කරනවා නම් එයා තුල පංච නීවරණ සකස් වෙනවා කියන කාරණේ හංගන්න පුළුවන්ද බැහැ. කෙනෙක් ධර්මයේ තුල ජීවත් වෙනවා නම් එයා තුල සප්ත බොජ්ජංග වැඩෙනවා කියන කාරණේ අපිට හංගන්න පුළුවන්ද? හංගන්න බැහැ. යමෙක් තුල අවිද්‍යාව තියෙනවා නම් එයා සංස්කාර රැස් කරනවා කියන කාරණේ හංගන්න පුළුවන්ද බැහැ. සංස්කාර රැස් වෙනවා නම් ඊට අදාළව විඥානයක් සකස් වෙනවා කියන කාරණේ හංගන්න පුළුවන්ද බැහැ. යම් කෙනෙක් තුල තෘෂ්ණාවක් තියෙනවා නම් තෘෂ්ණාවට අදාළව උපාදානයක් සකස් වෙනවා කියන කාරණේ හංගන්න පුළුවන්ද? උපාදානයේ තීන තාක්කල් භවයක් සකස් වෙනවා කියන කාරණේ හංගන්න පුළුවන්ද? ප්‍රකටයි, ධර්මයේ විරුද්ධයි. එතකොට මේ ධර්මයේ විරුද්ධ වූ ගුණය තමයි මොකද්ද? ඒහිපස්සික ගුණය. ධර්මයේ තියෙන ඊළඟ ගුණය තමයි ඕපනායික ගුණය. එතකොට මේ ඕපනායික ගුණය කියන්නේ මොකද්ද? තමා තුලින් තමා දකිනවා. දේන අනුන් තුලින් නෙමෙයි, පත පොතකින් නෙමෙයි, කවුරුත් කියපු දෙයකින් අහපු දෙයකින් නෙමෙයි, තමා තුලින් තමා. තමා තුලින් තමා දකින්නේ කොහොමද? තමා උතුම් ඵලයට පත් වුණොත් තමා දකිනවා තමා නැවත සතර පායකට වැටෙන්නේ නැහැ කියලා. කවුරුත් කියන්නේ නැහැ තමා තුලින් තමා දකිනවා. තමා උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකිනවා, දැන් තමා තුල සක්කාය දිට්ඨිය සිඳිලා කියලා. යමෙක් සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකිනවා, එයා අන්නේ සීල බුත කෙරේ තියෙන තෘෂ්ණාව එයාගෙන් සිඳුනා කියලා. එයා සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකිනවා, එයා තෙරුවන් කෙරේ තියෙන විචිකිච්ඡාවෙන් මිදුනා කියලා. තමා තුලින් තමා දකිනවා තමාට තව ආත්ම භාව 7යි උපරිම මේ භව ගමනේ තියෙන්නේ කියන කාරණය තමා තුලින් දකිනවා, කවුරුත් කියලා දීලා නෙමෙයි. එතකොට සකෘදාගාමි ඵලයට පත්වෙච්ච පින්වතා තමා තුලින් තමා දකිනවා තමා තුල කාම රාග පටිගයන් අනුශය වශයෙන් තියෙන්නේ කියලා. මේ අලු යට තියෙන ගින්දර වගේ එයා දකිනවා. ඒ වගේම සකෘදාගාමි ඵලයට පත්වෙච්ච පින්වතා තමා තුලින් තමා දකිනවා තමා මේ භව ගමනේ තව උපරිම ආත්ම භාව දෙකයි ජීවත් වෙන්නේ කියලා. තමා තුලින් දකිනවා. ඒ වගේම අනාගාමි ඵලයට පත්වෙච්ච පින්වතා තමා තුලින් තමා දකිනවා තමා තුල කාම රාග පටිගයන් නිරෝධය වෙලා කියලා. නමුත් එයා තුල මෝහය යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ වගේ මේ අනාගාමි පින්වතා තමා තුලින් තමා දකිනවා තමා තව එකම එක ආත්ම භාවයක් තුල මේ භව ගමන නිරෝධය කරනවා කියලා. ඒ වගේම යම් පින්වතේ කුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන රහත් ඵලයට පත් වුණොත් ඒ රහතන් වහන්සේ තමා තුලින් තමා දකිනවා තමා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා කියලා. එයා දකිනවා තමා තුල භව තෘෂ්ණාව නිරෝධය වුණා කියලා. එයා තමා තුලින් තමා දකිනවා ගිනි ගොඩක් තියෙනවා, දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා, මේ දර ඉවර වෙච්ච මොහොතේ යම්සේද මේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ තමාගේ ජීවිතයේ උපාදානයකින් තොරව නිසා විඥාණය තමා තුලින්ම නිවි යනවා, තමා තුලින් තමා දකිනවා. ඒ වගේම සීලේ ආනිසංස තමා තුලින් තමා දකිනවා, දානේ ආනිසංස තමා තුලින් තමා දකිනවා, මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී ආනිසංස තමා තුලින් තමා දකිනවා, පින් කරන කෙනා
ඊළඟට උපදින්නා වූ තැන තමා තුලින් තමා දකිනවා. පව් කරන කෙනා ඊළඟට උපදින්නා වූ තැන තමා තුලින්. දැන් මොකද්ද මේකට කියන්නේ? ධර්මයේ ඕපනයික ගුණය. ධර්මයේ ඕපනයික ගුණය. ධර්මයේ ඕපනයික ගුණයට පස්සේ තියෙන්නේ ධර්මයේ පච්චත්තං වේතිතබ්බෝ කියන ගුණය. ඒ කියන්නේ තමා තමාට අවංකනම්. තමා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේට අවංකනම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයස් ભેදයක් නැහැ. ලොකු කුඩා ભેදයක් නැහැ. දුප්පත් පොසත් ભેදයක් නැහැ. කුලවත් කුල හීන කියන ભેදයක් නැහැ. උගත් නූගත් ભેදයක් නැහැ. ඕනෑම කෙනෙකුට මේ ධර්මය දකින්න අවබෝධ කරන්න පුළුවන්. පච්චත්තං වේතිතබ්බෝ කියලා කියන්නේ තමා තමාට අවංකනම්. දුප්පත් පොසත් භාවයක්, ලොකු කුඩා ભેදයක්, උගත් නූගත් ભેදයක්, කුලවත් නුකුලවත් ભેදයක් බලපාන්නේ නැහැ. තමා තමාට අවංකනම්, තෙරුවන්ට අවංකනම්. තමාට මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න අර චුල්ලපන්තක හාමුදුරුව, නිග්‍රෝධ පුංචි හාමුදුරුව, දබ්බමල්ල පුත්ත පුංචි හාමුදුරුව, සංකිච්ච පුංචි හාමුදුරුව, සෝපාක පුංචි හාමුදුරුව ළමා වයසේදීම රහත් ඵලයට පත් වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේලා තරුණ වයසේ උතුම් රහත් ඵලයට පත් වෙනවා. ඒ වගේ බලන්න මහා ධන කුවේර පන්ති වලින් ආපු අය පැවිදි වෙලා උතුම් රහත් ඵලයට පත් වුණා. එන්න ඒ වගේම අර සෝපාකල සුනීතල වගේ පල්ලෙහාම අඩියේ ඉඳන් දුප්පත් කුලහීන තැන් වලින් ආපු පිංගතුල්ලා උතුම් රහත් ඵලයට පත් වුණා. ඒ වගේ තමා තමාට අවංකනම්, නිරේතුරුවම තෙරුවන්ට අවංකනම්, මේ කිසිම ભેදයකින් තොරව උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. දැන් ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් මෙතන තියෙනවද නැත්නම් ගිහි පැවිදි ભેදයක් තියෙනවද? දැන් බලන්න අනේ පිරිසිටුමා බුදුරයන් වහන්සේ දකින පළවෙනි දැක්කෙදිම උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේම උග්‍ර ගෘහපතිවරයා බුදුරයන් වහන්සේගෙන් බණ අහලා ප්‍රථම දවසේදීම උතුම් අනාගාමි ඵලයට පත් වෙනවා. තේරෙනවද? වයස ભેදයක්, ස්ත්‍රී පුරුෂ ભેදයක්. ඒතකොට බලන්න විසාකාව, අපි දැන් විසාකාව කියලා කියද්දී අපි දකින්නේ කවුද? මේ අර වයෝ වෘද්ධ උපාසිකාවක්. එහෙමනේ කියන්නේ විසාකා උපාසිකාව කියලානේ අපි කියන්නේ. ඕන කෙනෙක් විසාකාවගේ චරිතය දකිද්දී අපි මොකද්ද දකින්නේ? විසාකා උපාසිකාවගේ චරිතය දකිද්දී අර වයෝ වෘද්ධ උපාසිකාවක් කියන කාරණේ තමයි දකින්නේ. නමුත් මේ විසාකාව සෝහාන් ඵලයට පත් වෙන්නේ නෝන වයස අවුරුදු 7දී. එයා ඈත සම්මා සම්බුද්ධ ශාසනයක ඉඳලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකාව වෙනවා කියලා නියත විවරණ අරගෙන ආපු කාන්තාවක්. විසාකාව වයස අවුරුදු 7 යුතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් අපි විසාකාව කියන උපාසිකාව කියන චරිතය ගත්තාම හැම වෙලාවම දකින් මේ වයෝ වෘද්ධ උපාසිකාවක් කියන කාරණේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධනංජය සිටුතුමාට මේ විවාහයක් වෙනවා. ධනංජය කියන සිටුවරයා කෝටිපති සිටුවරයෙක්, මෙයාට විවාහයක් වෙනවා. නමුත් මේ ධනංජය සිටුවරයා බලාපොරොත්තු වෙන්නේ බොහොම තැම්පත් නිවුණ කාන්තාවක් විවාහයට. නමුත් දැන් අම්මලා තාත්තලා මනමාලියෝ බලන්න ගොඩාක් එක්කන් ගියා, එක්කන් ගියාට එයාට ඊට සුදුසු කෙනෙක් ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මේ ධනංජය සිටුවරයාගේ අම්මා තාත්තා මොකද කරන්නේ? බමුණන්ව ගෙන්නනවා. ගෙන්නලා බමුණන්ට සල්ලි දීලා දෙන්න ඈත ගම්මාන වලට පිටත් කරනවා. මොකටද දැන් මේ ධනංජය සිටුවරයාට බොහොම තැම්පත් සුදුසු නිහතමානී මනමාලියක් හොයන්නේ. දැන් මෙහෙම සල්ලි අරගෙන මෙහෙම ගිය බමුණ දෙන්නේ එක්තරා ගමකට යනවා. දැන් බමුණ දෙන්නේ එක්තරා ගමකට යද්දී හවස් වෙලා ගෑනු දරුවෝ පිරිසක් නාන්න යනවා. නානතොටුපළට 25ක් විතර පිරිසක් යනවා. දැන් මේ 25ක් විතර පිරිස නාන්න දැන් නානතොටුපළට යනකොට දැන් බමුණ දෙන්න කල්පනා කරනවා අපි හොයන ගෑනු ළමයා සමහර විට මෙතන ඉන්නත් පුළුවන් කියලා. දැන් මේ දෙන්න අර ගෑනු ළමයි නානතොටුපළට බැස්සට පස්සේ එතන තියෙනවා නෝන අම්බලම. මේ අම්බලමට වෙලා බලන් ඉන්නවා දැන් මේ ගෑනු දරුවෝ නාලා උඩට එනකම්. මෙහෙම ඉන්නකොට විශාල වැස්සක් වහිනවා. කළු කරලා වහින්න එනවා හයියෙන්. දැන් වැහි පොදක් වැටෙනවා. ඔන්න වැහි පොද වැටෙනකොට අර හිටපු ගෑනු ළමයි ටික මොකද කළේ? දූවගෙන ඇවිල්ලා අම්බලමට ආවා. දැන් සමහරු කොණ්ඩ කඩාගෙන ඇඳුම් බාගෙට ඇඳගෙන අර වැස්සට බේරෙන්න දූවගෙන අර ළමයි ටික ඇවිල්ලා අම්බලමට ආවා. දැන් අම්බලමේ අර බමුණ දෙන්නත් ඉන්නවා. දැන් මෙහෙම දැන් ඔන්න වහින්න ගත්තා. මහා වැස්සක් කඩාගෙන හැලුණා. මේ මහා වැස්ස කඩාගෙන හැලෙද්දී නෝනා බමුණ හිතන් හිටියේ ඔක්කොම ළමයි ආව කියලා. නමුත් අර මහා වැස්සට තෙමිතෙමි එක ගෑනු ළමෙක් එනවා. ඒ ළමයා බොහොම සංසුන්ව දෙපා තබමින් සංසුන්ව ඉරිවැවෙන් තමයි ඒ ගෑනු ළමයා එන්නේ. මේ ගෑනු ළමයා දකිද්දී මේ බමුණ දෙන්න කියනවා, එක බමුණෙක් අනිත් බමුණට කියනවා, මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලේ. බලන්න මේ ගෑනු ළමයි හැම දිනම මේ වැස්සෙන් බේරිලා දුවගෙන ආවා. නමුත් මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලෙක්. මේ කෙල්ලට බැනලා වැඩක් නැහැ. මේ කෙල්ලව හදපු අම්මා තාත්තටයි බයින්න ඕනේ කියලා. එහෙම කියලා දැන් බමුණ අනිත් බමුණට කියනවා. දැන් කියනකොට මේ ගෑනු දරුවට මේක ඇහුණා. දැන් මේ Tamanට කෙල්ල කියලා මේ විදිහට මේ කම්මැලි කෙල්ල කියලා බයිනවා මේ ගෑනු දරුවට දැන් ඇහුණා. මේ ගෑනු දරුවා බමුණ ළඟට ඇවිල්ලා කියනවා, මා මේ ගෑනු දරුවෙක්, වචනෙන් සංවර වෙන්න ඕනේ,
හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරකම කවදාකවත් බිඳින්න බෑ කියලා. මොකද මේ කියන්නේ? මාමේ ගැහණු දරුවේ ක්‍රියාවෙන් සංවර වෙන්න ඕනේ, හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ, වචනයෙන් සංවර වෙන්න ඕනේ, ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරකම බිඳින්න බෑ කියලා. ඒ වෙලාව වෙනෝනා බමුණු දෙන්න කල්පනා කරනවා, අපි ධනංජය සිටුතුමාට සොයන සැබෑම මනමාලියයි මේ කියලා. ඒතොර කවුද මේ දරුවා? විසාකාව. ඒතොර බලන්න මේ විසාකාව කියන්නේ එවලේ විසාකාවට වයස අවුරුදු 14ක් වගේ වෙන්න ඇති. ඒතොර බලන්න මේ අවුරුදු 14ක සෝවාන් ඵලයට පත්වෙච්ච ගෑනු දරුවෙක්ගේ සිංහනාදයක් ඒක. මොකක්ද ඒ සිංහනාදය? මාමේ ගැහණු දරුවෙක් වචනයෙන් සංවර වෙන්න ඕනේ, හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ, ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ මේ වගේ වැහි 100ක් වැස්සත් ඒ සංවරභාවය විඳින්න බෑ කියලා. ඒක දැන් මේ කාටද කියන්නේ? Tamanට මේ කෙල්ල කෙල්ල කම්මැලි කෙල්ල කෙල්ල කියලා බැන්න බමුණ දෙන්නට කියන්නේ. තේන්න? ඒතර බලන්න මේ අවුරුදු 15 14 වයසේදී විසාකාව මෙවැනි සෝවාන් ඵලයට අදාළ වේ උතුම් සිංහනාදී කරන්නේ. නමුත් බලන්න ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච තරුණ දරුවාගේ සිංහනාදයට එක ගණිද්දී නෝනා වර්තමාන සමාජයේ අපේ ගෑනු දරුවෝ දුවන පයින් අඳින පළඳින දේවල් දැක්කහම අපේ ගෑනු දරුවෝ කවදානම් සෝවාන් ඵලයට පත්වේද කියන කාරණේ ඉස්සරහා ප්‍රශ්නාර්ථයක් විතරක්මයි අපිට තියන්න වෙන්නේ. ප්‍රශ්නාර්ථයක් විතරක්මයි තියන්න වෙන්නේ. නමුත් මාර්ගයේ විවෘතව තියෙනවා. අවුරුදු 14ේ දරුවටත් අවුරුදු 7ේ දරුවටත් උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න තියෙන මාර්ගයේ විවෘතව තියෙනවා. ඒ මාර්ගයේ විවෘතව තිබ්බත් ඇත්ත වශයෙන්ම අපේ පින්වත් ගෑනු දරුවෝ කතා බහ කරන හැසිරෙන අඳින පළඳින හැටි දැක්කහම පුතේ සෝවාන් ඵලය ඒ අයට කොච්චරක් ඈත වෙයිද කියන ප්‍රශ්නාර්ථය අපි ඉස්සර තියෙනවා. නමුත් මේ පින්වත් දරුවෝ මෙහෙම කිව්වට සමා වෙන්න ඕනේ. මොකද මාර්ගයේ විරුද්ධව තියෙනවා. ඒ නිසා ඕනෑම වෙලාවක නිවැරදි භාවයට පත් වෙන්න පුළුවන්. විසාකාව අවුරුදු 7ේදී උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ ධර්මයේ කුමන ගුණයක් නිසාද? පච්චත්තං වේති තබ්බෝ කියන මේ ධර්මයේ ගුණය නිසා. ඒතර බලන්න මේ ධර්මයේ මේ ගුණයන් නිරතුරුව නුවණින් දකින්න. තේන්නත් සුවක්කාතෝ ගුණය, සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, ඒහිපස්සික ගුණය, ඕපනායික ගුණය, මේ පච්චත්තං වේති තබ්බෝ කියන මේ ගුණයන්ට අදාළව ගුණයන් නුවණින් දකිමින් ජීවමානව ඒවා ජීවිතයට එකතු කරගනිමින් ධර්ම රත්නය කෙරෙහි හිත ඍජුව පිහිටන්න කියනවා. දැන් මේ විදිහට අපි දකිද්දි ධර්මයේ ගුණයන් දකිද්දි අපිට මොකද වෙන්නේ? ධර්ම රත්නය කෙරෙහි හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ධර්මයේ ගුණයන් අපිට ඇස් දෙකට පේනවා, කන් දෙකට ඇහෙනවා. තේන්න? ඒතකොට ධර්මයේ ගුණයන් කෙරෙහි හිත විචිකිච්ඡාවකින් තොරව හිත ඍජුව පිහිටනකොට මොකද වෙන්නේ? ඒ හිත සංසිඳෙනවා. ඒ සංසිඳුණා වූ හිත මොකද වෙන්නේ? සමාධිමත් භාවයට, පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයට පත් වෙනවා. බුද්ධානුස්සතිය තුලින් හිත සමාධියට ගත්තා. දෙවනුව ධම්මානුස්සතිය තුලින් අපි හිත සමාධියට ගත්තා.